හෙලෝ යාලුවනෝ ආව අදස්ථාතරෙන් පිළිගන්නවා ICE Academy Code YouTube channel එකේ අලුත් වීඩියෝ එකට. ඉතින් අදර වීඩියෝ එකක් ගැන වරක් උනේ. ඉතින් මම කියන මගේ වැරද්ද තමයි මට වීඩියෝ එකක් ගේන්න බැරි උනේ. ඉතින් මට වීඩියෝ ගේන්න බැරි උනේ මම මට මේ අසර වාර මං කිව්වා වගේ ඉස්සර තිබ්බා වගේ පොඩ්ඩක් වැඩ වැඩි වුණා. ඒකින්ද මට ඔයාලට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න බැරි වුණා. ඒත් මම හිතාගෙන හිටියා අද හරි හිට හරි කරනවා කියලා අනිවාර්යයෙන්ම. ඉතින් මං අද මේ වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් මම හිතනවා ඔයාලා දැන්ටමත් ඒ අද කරන්න යන වීඩියෝ එක දැකලා ඇති කියලා. ඉතින් හරි. ඉතින් අද අපි කරන්න යන්නේ කිව්වොත් හරියටම කිව්වොත් ඔයාටම කියලා මෙන්න මේ විදිහට වෙබ්සයිට් එකක් හදාගන්න කොහොමද කියලා තමයි අද කතා කරන්න යන්නේ. ඔයාලට පුළුවන් ඔයාගේ පෝස්ට්, ඔයාගේ ෆොටෝ, ඒ කියන්නේ ඔයාගේ ෆොටෝස් හරි වෙබ්සයිට් එකේ කරනවා ඔයාගේ ඇප් එකක ලින්ක් එකක් මෙන්න ඒවා යුටිලිටි එකක් කරගෙන ඔයාගේ ගකරි ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් ඒ වගේ ඔයාගේ වෙබ්සයිට් එකටම අප්ලෝඩ් කරගන්න. එතකොට වෙන වෙන කට්ටියගේ වෙබ්සයිට් වලින් ආර ඩවුන්ලෝඩ් කරන්න ඕන වෙන්නේ නැහැ. ඉතින් මේක හරියම ලේසි. ඉතින් මෙන්න හරියටම මම පෙන්නලා කිව්වොත් මෙන්න මේ විදිහට පොඩි ටයිප් කිරිල්ලකින් තමයි අපි මේක කරන්නේ. මේක අපිට අවශ්‍ය මොකද සොෆ්ට්වෙයා මොකක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට මේකට ඉතින් ඩේටා අවශ්‍ය නැහැ කිව්වොත් ඉතින් අපිට නෝට් පෑඩ් එකෙන් කරන හින්දා නිකන් ඩෙස්ක්ටොප් එකේ ඉන්නකොට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මේ දැන් ගිහින් එකපාරක් ඒක ක්ලික් කරාට පස්සේ එන ලින්ක් එකේ ගිහුවට පස්සේ තමයි අපිට ඩේටා ඕන වෙන්නේ. ඒ කියන්නේ අපේ වෙබ්සයිට් එක ඕපන් වෙනකොට. ඉතින් මම දැන්දමත් හදලා තියෙනවා. මම මේක මුලිකව අප්ලෝඩ් කරලා නැහැ. මම හැමදාම අප්ලෝඩ් කරන විදිහ නම් මේකට දන්නේ නැහැ. මම හදන විදිහ තමයි තාම දන්නේ. මම ඉතින් මේක අප්ලෝඩ් කරන වීඩියෝ එකත් ඔයාලට කොහොම හරි දැනගෙන වීඩියෝ එකක් ගේනවා. හරි අද එහෙනම් අපි බලමු කොහොමද හරියටම නෝට් පෑඩ් එක භාවිත කරලා කොහොමද එක වෙබ්සයිට් එකක් හරියටම අපිට හදාගන්නේ කියලා. ඉතින් ඔයාලාම YouTube channel එකට subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා කිව්වම කියනවා. ඉතින් මට subscribe දැන් 77ක් ඉන්නවා. ඉතින් තව 100 වන්නම් තව පොඩි ප්‍රමාණයක් අඩු. ඉතින් ඔයාලා මගේ වීඩියෝ ෂෙයා කරලා ලයික් කරලා කමෙන්ට් එකකුත් දාන්න. එතකොට තමයි මගේ වීඩියෝස් ඔයාලට මම අනිවාර්යයෙන්ම ගේන්නේ. ඉතින් මම වීඩියෝ ඔයාලට ගොඩක් දැම්මා. ඉතින් ඒ වෙනුවෙන් හරි මගේ YouTube channel එක subscribe කරන්න කියලා මම කියනවා. හරි ඉතින් අපි දැන් ඒ කතාව ඔන්නේ අපි යමු එහෙනම් වීඩියෝ එකට. ඉතින් යාළුවනේ ඔයාට පුළුවන් මම පල්ලෙ දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා කෝඩ් වගේක් වෙන්න මේ වගේ. ඔයාට පුළුවන් ඒ කෝඩ් ටික කොපි කරන්න. ඔයා කුඹුලි මේ කෝඩ් ටික කොපි කරගෙන එන්න. ආවට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ සර්ච් බාර් එකේ ගිහලා ටයිප් කරන්න නෝට් පෑඩ් කියලා. ඉතින් මම මෙතන නෝට් පෑඩ් කියලා සර්ච් කරාට පස්සේ ඔයාට එනවා මෙන්න මේ වගේ එකක්. ඉතින් අර ඔයා කොපි කරගත්ත ටික මෙන්න මේ නෝට් පෑඩ් එකට පේස්ට් කරගන්න. ඉතින් මම මෙහෙම කිව්වත් ගොඩක්ම හරි. ඉතින් මේක ගොඩක්ම සිම්පල් දෙයක්. ඉතින් ඔයාලා මේක කොපි කරගෙන මෙන්න මේ විදිහට ඔය හැටියට පේස්ට් කරගන්න. කරාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ තමයි එන්නේ. ආවට පස්සේ ඔයාට පුළුවා මෙන්න මෙතන මේ නේම් කියන දේ අයින් කරලා මෙහෙම ඩිලීට් කරලා ඔයාගේ නමක් දෙන්න. මෙතන වාඩි පුළුවන්. ඊට පස්සේ මෙතන ෆයිල් ගිහිල්ලා මෙතන සේව් ඇස් කියලා එකක් තියෙනවා. ඉතින් සේව් ඇස් කියන දේට වා ගිහිල්ලා ටයිප් කරන්න ඕනේ. මෙතන සේව් ඇස් කියලා දීලා වාඩිවෙලා ඉවරයි.
හරි. ඊළඟට සේව් දෙන්න. සේව් දීලා මෙතන yes දෙන්න. yes දීලා ඔයාලා දැන් ගිහිල්ලා වගේ සේව් කරපු ලොකේෂන් එකේ ගිහින් බලන්න ඒක තියෙනවද කියලා. ඉතින් මම දැන් ගිහිල්ලා බලනවා මගේ ඩොකියුමන්ට්ස් වලට. ඉතින් ඔයාලට පෙරදි මෙන්න මේ විදිහට බීස් කියලා එකක් තියෙනවා. ඉතින් ඒක ඔයාලා එකපාරක් ක්ලික් කරාම ඔයා ඔටෝම යනවා මෙන්න මේ විදිහට මේක ඕපන් දුන්නාම ඔටෝම යනවා ආගේ අපේ වෙබ්සයිට් එකට. ඉතින් මේකට ඔයාලා තාම මොකද අප්ලෝඩ් කරලා නැත්නම් මෙන්න මේ විදිහ ඉන්ටර්ෆේස් එක තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේක අප්ලෝඩ් කරන විදිහට ඔයාලා අනිවාර්යෙන් වීඩියෝ එකක් ගේනවා කියලා මම ඔයාලට කියනවා. ඉතින් ඒකත් හරි. ඉතින් ඔයාල දැන් බලනවා ඉතින් මේක අපිට මොකද අකුරු පෙන්නන්න නැද්ද ඇයි කියලා. ඒ මොකද කිව්වම මෙහෙට පොඩ්ඩක් සිග්නල් මදි හින්දා තමයි මට පොඩ්ඩක් මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක පොඩ්ඩක් ස්ලෝ. ඉතින් ඒක හින්දා තමයි මේක පොඩ්ඩක් ලිමිට් එන්නේ. ඉතින් මේක ඔයාලගෙන ටග් ගාලා එනවා කියලා මම හිතනවා. ඔයාලගේ කනෙක්ෂන් එක අනුව තමයි ඉතින් මේක ටග් ගාලා එන්නේ. ඉතින් දැන් නම් ඉතින් අපේ මොස්ෆෙට් එකකින් කරපු වැඩේ හරියටම නැතත් සක්සස්ෆුල් කියලා මම කියනවා. ඉතින් දැන් මේක ගොඩක්ම වැඩි ඉවරයි. ඉතින් ඔයාලට පුළුවන් නම් මෙන්න මේ ඔයාගේ सब्सक्राइब कर අමාරුම අපිට වීඩියෝ ස්ටඩි කරගන්න ඔයාලා මගේ වීඩියෝ ෂෙයා කරන්න කමෙන්ට් උද්දාන්න. ඉතින් මේ වීඩියෝ හොඳම නම් ඔයාලා ලයික් එක උද්දාන්න. ඉතින් අමාරුගෙන කර එහා පැත්තේ මතුවෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඉතින් මම අයිපරක් කියන මට සබ්ස්ක්‍රයිබ් 77ක් තියෙනවා. තව 100 වයින්න පොඩි ප්‍රමාණයයි අඩු. ඉතින් ඉතින් මම කියන ඉතින් කට්ටිය මගේ වීඩියෝ ෂෙයා කරන්න කියලා. ඉතින් එතකොට මම ඔයාලට ෂෙයා කරලා මගේ වීඩියෝ සබ්ස්ක්‍රයිබ් වැඩි වෙනවා ඉන්න. ඔයාලා අනිවාර්යෙන්ම ගේන කියන ඉතින් මන්නේ ඔයාලට එනවා.